අද හොරු අපිට අභියෝග කරන මෙතැන්ට ඇවිල්ල හොරු ඇල්ලුවද කියලා. හොරු ටික අභියෝග කරන හොරු ඇල්ලුවද කියලා. මම කියන්නේ මේ අපේ රටේ මේ පක්ෂ විපක්ෂ 75%ට වැඩි ඉන්නේ හොරු. අපෙත් ඉන්නේ හොරු, අර පැත්තෙත් ඉන්නේ හොරු, ඒ අනිත් පැත්තෙත් ඉන්නේ හොරු. මං එක වාදයකට ආව, මල් ළඟ ෆයිල් ටික තියෙනවා සියලු දිනාගේ පැටිකිරිය කියන්න ලෑස්ති. ඒ හින්දා වාදයකට ආවොත් විවාදයකට ආවොත් මං ඔප්පු කරන්නම් හැම පක්ෂයේම ඉන්න අයගේ කොයි කාගේත් වතගොත මගේ ෆයිල් එකේ ඇත. අද අධිකරණයේ ගෞරවනීය විනිසුරුවරයන් තීන්දුව දෙන්න බය වෙලා තියෙනවා. ඇයි බය වෙලා තියෙන්නේ? ආණ්ඩුව වෙනස් වෙයි, අපෙන් පළිගනි, මේ හොරාට දඬුවම් දුන්නොත් අපෙන් පළිගනි. අන්න ඒ වගේ තත්යකට අද අධිකරණ විනිසුරුවරු පත් වෙලා තියෙනවා. පෞගේ ටිකේ තමුන්ට ලැබෙන ආදායම අනුව හරියටම ටැක්ස් ගැන හරියට කරපු කෙනෙක් නැහැ. මමත් ඇතුළුව. අපිත් කරලා නැහැ හරියට ටැක්ස් පෙන්නලා නැහැ. ඒ සිස්ටම් එක තුල අපි සියලු දෙනා මේ වරද කරලා තියෙනවා. අපි ලංකාව බේරගන්න නම් ලංකාවට හරි අනාගතයක් දියුණු වුණු රටක් විදිහට ඉස්සරහට යන්න නම් අපි සියලු දෙනා තිත්ත ඇත්ත කතා කරන්න වෙනවා. ආර්ථික අපරාධ ගැන තමයි මේ අධිකරණය පිහිටවන්නේ. දැන් මේකට විරුද්ධ වෙලා තියෙන්නේ කවුද? විරුද්ධ වෙලා තියෙන්නේ හොරු. වෙන කවුරුත් නෙමෙයි. මේ රට සුරපුරයක් කරන්නට විනිසුරුවරුන්ට පුළුවන්. මේ රට දිව්‍ය ලෝකයක් කරන්න අපේ රටේ ගෞරවනීය විනිසුරුවරුන්ට හැකියාව තියෙනවා. ඒ අය හරි කෙලින් කොන්ද තියාගෙන, කොන්ද කෙලින් තියාගෙන, කශේරුකාව කෙලින් තියාගෙන නඩු ඇහුවනම්, නඩුවලට හරි තීන්දුව දුන්නනම් මේ රට ඉස්සරහට යන්න පුළුවන්. ලංකාවේ මේ පාර්ලිමේන්තුවේ මේ ඉන්නවා ස්විස් බැංකුවේ මුදල් දාපු අය. නම් පිටින් දෙන්නම් ඕන්න. පැනමා පේපර්ස් වල ඉන්න අය. මොරිෂස් අයිලන්ඩ් වල සල්ලි දාපු අය. නමුත් කවදාවත් කවදාවත් ඒ බැංකු අපිට සහයෝගය දෙන්නේ නැහැ. ඒ බැංකු සහයෝගය දෙන්නේ නැහැ. ඒ බැංකු සහයෝගය දෙන්නේ නැත්තේ ඇයි? මං කියන්නේ මේවා. ඒ හින්දා හොරු අල්ලන්න, මේ රටේ හොරු අල්ලන්න අධිකරණයේ සහයෝගයක් නැත. නීතිඥයන්ගේ සහයෝගයක් නැත. පිටරට බැංකුවලින් සහයෝගයක් නැත. පැනමා පේපර්ස්, ඩුබායි රටේ, මොරිෂස් අයිලන්ඩ් ඔය කොහෙන්වත් අපිට සහයෝගයක් නැහැ. මොකද ඒ සියලු දෙනා ඉන්නේ හොරාගේ පැත්තේ. හොරාගෙන් ඒගොල්ලෝ පහසුකම් ලබනවා. හොරා ඒ අයගේ සේවාදායකයා. හොරා ඒ අයගේ ක්ලයන්ට්. ක්ලයන්ට් විරුද්ධ යනවාද නීතිඥ? පිස්සුද? ක්ලයන්ට් හොඳට ගෙවනවා. පහුගේ ටිකේ මේ එතනෝල් කාර්යෝ, කුඩු කාර්යෝ, අපේ මගේ හිතවත් මන් දන්න මේ මම දන් නීතිඥන්ට මේ ගැන කතා කළා. මම වැඳ ඊයත් පෙරේද තම්මුණා පාටි ගම්බෙලා. මං කිව්වා, අනේ ස, ඇයි මේ හොරාට ඔබතුමා පෙනී ඉන්නේ? ඔබතුමා දන්නවා මේ හොරා හොරගම් කළේ ජාතික මුදල්, අහිංසක දුප්පත් මිනිස්සුගේ මුදල්. ඇයි මේ හොරා වෙනුවෙන් ඔබතුමා පෙනී ඉන්නේ කියලා. එතුමා කියනවා, මම ඇහුවා ඔබතුමා දන්නවද මේ හොරෙක් කියලා. එතුමා කියනවා, මගේ ක්ලයන්ට් එක විනාඩි 5ක් කතා කරද්දි මං දන්නවලු මෙයා හොරගම් කළා කියලා. මම ඒව ඇයි පෙනී ඉන්නේ? කරන්න දෙයක් නැහැ. එයා මගේ ක්ලයන්ට්, එයා මගේ සේවාදායකයා. ඉතින් මේක තමයි සැබෑ තත්වය. ආසියාවේ දූෂිත රටවල් හතරෙන් එකකට අපි ආපු විදිහේ සැබෑ තත්වය මේකයි. ඒ හින්දා ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. ජනතාව කොච්චර කැහ ගැව්වා තොරු අල්ලන්න කියලා, කවදාවත් හොරු අල්ලන්නට මේ නීතිය තියෙනකම්, මේ අධිකරණය තියෙනකම්, මේ නීතිඥයෝ තියෙනකම්, ඒ වගේම ඒ අයට පිරිත් නූල් බඳින, ඒ අයට ආශිර්වාද කරන ලැබෙලා කපුවෝ ස්වාමින් වහන්සේලා, ආගමික නායකයෝ, ඒ අයට වාලම්පූරි අතර දෙනුම්, ඒ අයට එක එක දේවල් අතර දීලා ආරක්ෂාව දෙන අය ඉන්නකම් කවදාවත් මේ හොරු අල්ලන්නට බැහැ කියන එක තමයි මං කිය මට කියන්න සිද්ධ වෙන්නේ. පහුගිය ටිකේ තමුන්නාස දන්නවද මුණස්රට මන්ත්‍රීතුමනි, කොයිද මේ උසාවියේ ගල්කිසි උසාවියේ ඈනුමක් ඇරියා කියලා? ඈනුමක් ඇරියට මාස 6යි. වික්ටර් ඉවන්ගේ පොතේ තියෙනවා බලන්න. ඈනුමක් ඇරියට මාස 6යි. අපි පහුගිය ටිකේ දැක්ක නාමල් රාජපක්ෂ මහත්තයා අපේ හිතවත් මන්ත්‍රීතුමාගේ පෙම්වතිය ඩුබායි ඉඳන් ගෙන්නුවා. බ්ලූ පරෙද්දු ඇව්වා, රෙඩ් වොරන්ට් ඇව්වා. පොලිසියත් ගියා, එයාපෝට් එකෙන් ඉඳන් අරන් ආවා. එයාපෝට් එකෙන් ඉඳන් අරන් ආපෝ, එයාපෝට් එකටත් පොලිසිය ගියා. ලංකාවේ ජනතාව බොහොම ආසාවෙන් බලන් හිටියා. අනේ ළමේ හොරගම් කරපු ළමේ අහු වුණා, අඩු ගානේ, අඩුම තරමේ
සුමාන දෙකක් දවස්දා හතරක් ඇතුළට දායි කියලා. මොන පිස්සුද? පැය බාගෙන් එළියේ. මොකද හේතුව? නීතිඥාගේ දක්ෂකමලු. සමහර නීතිඥවරු නැගිටිද්දි ජජ් බයේ වෙවුලනවා. ඕක තමයි තත්ත්වය. හෙට මට මේක ඇතුළේ නඩු දාන්න බැරි නම් බේරෙනවා. කමන්නේ. මේක තමයි ඇත්ත කතාව. සමහර පිනිසුරුවරු සහ නීතිඥවරු නඩු ෆික්ස් කරනවා කියලා ආරංචියක් තියෙනවා. ඒක ඇත්ත අපි දැක්ක පහුගිය ටිකේ. සරත් ආබ්‍රූ මහත්තයා පහුගිය ටිකේ ගිහිල්ලා අර්ලිය ගහ මන්දිරේ ඩ්‍රින්කයක් අරගෙන නඩු තීන්දු ලියාගත්තා කියලා ඔහුගේ රියදුරු මහත්තයා කිව්වා. ඊට පස්සේ ඒ ආනිසංසය පළදීලා එයාට බැල්කනියෙන් බල්ටියක් ගහලා මැරෙන්න සිද්ධ වුණා බීලා. ගරු සභාපතිතුමනි, මම කියන්නේ මේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මේ තරම් මුවා වෙලා මේ ශ්‍රේෂ්ඨාධිකරණ නිශ්චකාරණ නීතිඥයන්ට මොකද මේ කරන දෝෂාරෝපණය? මේ චෝදනා කිරිල්ල මේ සම්බන්ධ ඔබතුමත් නිහඬ වෙන්න මම කියන්නේ. මෙහෙම පාර්ලිමේන්තු වරප්‍රසාද මන්ත්‍රීවරු මේ තරම් උපයෝග කරන්න පුළුවන් එතුමම කියන මේක සිකවන හිර යන්නේ නැහැ කියලා. හැබැයි මේ ජනමාධ්‍ය හරහා හැමතැනම ප්‍රචාරණ අදහස 6:55 වෙනකොට දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නිශ්චකාරු 11 දෙනාටම චෝදනා කරනවා. හොඳයි. මොකද්ද මේක? මේ නෑ මෙතුම චෝදනා කරන මන්ත්‍රීතුමා. මොකද තුෂාර මන්ත්‍රීතුමා පොයින්ට් ඔෆ් ඕඩර්. තුෂාර මන්ත්‍රීතුමා ගරෝ ගරු මෝලාසරේ මන්ත්‍රීතුමනේ, දැන් දැන් කීප අවස්ථාවකම රංජන රාමනායක එතුමාගේ කතාවට රංජිත් සොයිසමේතුමා බාධා කළා. මිනී මැරුම් කළාය කියලා කතා කරන හැම වෙලාවකම එතුමාට කේන්ති යනවා. හොරකම් කළාය කියලා චෝදනා කරන හැම අවස්ථාවකම එතුමාට කේන්ති යනවා. ඇයි මේ අනුන්ගේ මන්ත්‍රීතුමා? මම ඔබතුමාට චෝදනා කළේ නැහැ. හොඳයි ඔබතුමා ගරු ඔබතුමා කතාව කරගෙන යන්න. ගරු මන්ත්‍රීතුමා, ගරු මන්ත්‍රීතුමා පොඩ්ඩක් කතාව අහන්න. ගරු මන්ත්‍රීතුමා සියලු දෙනාම කියලා. මම කිව්වේ නෑ සියලු දෙනාම මේ ලංකාවේ. මම හොඳ හොඳ විනිසුරුවලට ගරු කළා. මම හොඳ විනිසුරුවලට මේ මම මේ දොහොත් මුදුන් දී වදින්නම්. ඒ කියන්නේ සියලුම මේ ගෞරවය දෙන්නම්. මම කියන්නේ මේ දූෂිත විනිසුරුවන් ගැන. මම නම්බිටින් කිව්ව සරත්ෙන් සිල්වා, මොහන් පීරිස් සහ සරත් ආබ්‍රු වගේ වචන. ඒ වගේ නම් ටික මම කිව්වේ. මම හැම දෙනා ගැනම කිව්වේ නෑ. නමුත් මේ වගේ දේකුත් තියෙනවා. අර සෙදු කියලා නාට්‍යයක් තියෙනවා මේ දෙරණ නාලිකාවේ. ඒ දෙරණ නාලිකා සෙදු නාට්‍යයේ සෙදු කියන පුංචි හාමුදුරුවෝ කියනවා හොරකම් කරපු අය සංසුන් නෑ, මිනි මරපු අය සංසුන් නෑ කියලා කියනවා. ඔව් ඒක චෝරද කියනවා. හොරගම් කරපු අය සංසුන් නැහැ කියනවා, මිනි මරපු අය සංසුන් නැහැ කියනවා. දැන් අවසන් කරන්න. මන් දන්නේ නැහැ සොයිස ඇමතුවා සංසුන්.